දවසේදී බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශයෙන් පසුව අද කැබිනට් මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීන්දුව පිළිබඳව ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ තීන්දුව ගත්තේ රටක් විදියට අපි මේ මොහොතේදී විශාල කැපකිරීම් රාශියක් කරපු කණ්ඩායම. රටක් විදියට අපි විශ්වාස කරනවා රජයංශයත් ඒ වගේම මේක පෞද්ගලික අංශයත් සහයෝගය ලබා දී අද මධ්‍යම රාත්‍රියේ සිට විශේෂයෙන්ම මේකට හේතුව පෞගිය දවස් කිහිපයේදී අපි ඇනවුම් කරපු ඉන්ධන තොග සීමිත වීම සම්බන්ධයෙන් රටේ උද්ගත වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වයක් පිළිබඳව අපිට කරුණු මතුවලා තියෙනවා. අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නේ ජූලි 10 වෙනිදාන් පස්සේ මේ රට සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍ය ඉන්ධන සියලු දේ මේ දවස් කීපය තුළදී එක් රැස් කර ගැනීම සහ ඒව අවශ්‍ය විදිහට බෙදා හැරීමේ කළමනාකාරීත්වය කරන්න. බන්දුරු ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ අත්‍යවශ්‍ය සේවා කිව්වම ආහාර පාන බෙදා හැරීම, ඒ වගේම අන්තර් වාර ප්‍රවාහනය, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ඉන්ධන ලබා දීම, ඒ වගේම ගුවන් යානාවලටත් ඒ වගේම සංචාරකයන්ටත් අවශ්‍ය දේවල් කටයුතු ඒ විදිහටම ඒ අයුරින්ම සැපේනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේක වැරදවා තේරුම් ගත්තොත් මේක ලොක්ඩවුන් එකක් නෙමෙයි. මේක හැබැයි වර්ක් ෆ්‍රොම් හෝම් 10 වෙනිදා වෙනකන්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ පලාතේ රැඳීම තමයි. මේ පලාතේ රැඳීම තුළදී තමන්ගේ ඉස්සරහ කඩේ, බඩු ගන්න තියෙන කඩේ ඒ සියලු දේවල් සාමාන්‍ය විදිහට කටයුතු සිදු වෙනවා. ඒ වගේම ෆාමසි, බෙහෙත් ලබා ගැනීම මේ සියලු කටයුතු සාමාන්‍ය ලෙස පවත්වෙනවා. මම නැවත වතාවක් ආයාචනා කරනවා මේ ලාංකිකයන්ගෙන් මේ වෙලාවේ අර්බුදයකින් එළියට එන්න අපි රටක්සේ උත්සාහ කරන මොහොතක්. විශේෂයෙන්ම සති පහකින් ප්‍රාතිහාරයක් පානට බොහොම අමාරුයි. අපි වැටලා තිබුණු තත්ත්වෙත් එක්ක සති පහක් තුළ අපිට විශ්වාසයක් ලැබෙමින් පවතිනවා. අපේ සාකච්ඡා IMF එක තිබ සාකච්ඡා, ඒ වගේම ඇමරිකාවත් එක්ක තිබුණු සාකච්ඡා මේ සියලු දේම සාර්ථක වෙමින් මේ පහුගිය දවස් කීපේ අපි මුදලුත් එකතු කරගෙන තියෙනවා අපේ නැව්වලට ගෙවන්න. ඒ නිසා විශ්වාසිකින් අපි පසු වෙනවා 10 වෙනිදාන් පස්සේ ලංකාව සාමාන්‍ය තත්ත්වයට සාමාන්‍ය ලෙස කටයුතු ගෑස් ඒ වගේම ඉන්ධන ලබා දීමේ කටයුතු නැවතතාවක් ආරම්භ කරන්නත් සාමාන්‍ය ලෙස කටයුතු රට ඇරලා කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී තෙල් පෝලිං වල රස්තය දුවෙමින් මිනිසුන්ට ඇතිවෙන ආතතිය ව්‍යාකූලත්වය මං හිතනවා අඩු කරන්නත්, මොකද විශ්වාසයක් නැහැ හෙට තෙල් තියෙයිද අනිද්ද තෙල් තියෙයිද. ඇත්ත වශයෙන්ම තෙල් ප්‍රමාණය අඩු නිසා කාංචන විජේසේකර මැතිතුමා අද මේ කැබිනට්ටුවෙන් පස්සේ එහෙම කටාර් රාජ්‍යයට පිටත් වුණා. ඒ වගේම තවත් ඇමතිවරයෙක් රුසියාවට යනවා. ඒ වගේම අනිකුත් ඇනෝම් කරන්න ඕන ඇනෝම් ටික කරලා ඒව එන දිනවකවානුවත් අපි අද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. ඒ නිසා විශ්වාසයකින් 10 වෙනිදෙන් පස්සේ රට සාමාන්‍ය තත්ත්වයට ගේන්න පුළුවන් දැන් තියෙන ඉල්ලුම අඩු කර ගැනීමට තමයි අපි මේ ඉල්ලීම ඔබතුමාලගෙන් කරන්නේ. මේක කාරුණික ඉල්ලීමක් රටේ ජනතාවක් ඇරෙට, මේ අර්බුදයට මුහුණ දෙන ජනතාවක් ඇරෙට, මේ අර්බුදෙන් එළියට එන්න උත්සාහ කරන ජනතාවක් ඇරෙට ඔබ සියලු දෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙන නැවතවතාවක් අවධාරණය කරනවා. නොයෙකුත් කණ්ඩායම් මාස 6ක් අවුරුද්දක් දෙකක් ඉල්ලන වැඩපිළිවෙලේදී අපි ඉල්ලන්නේ මාස 3ක කාලයක්. තාම සති 5ක් පමණයි මේ ගත වෙලා තියෙන්නේ. ඒසත් පුංචි අවස්ථාවක් මේ වෙලාවේ ඔබතුමාලගේ සහයෝගයත් මේ රට සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා විශේෂම මාධ්‍ය ආයතන වලින් මේක ලොකු වගකීමක් බාර වෙනවා. ඒ මාධ්‍ය ආයතන සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රවෘත්තිය ජනතාව වෙත තාමත්ම සංවේදී කටයුත්තක් ලෙස සලකලා මේ රටේ ප්‍රශ්න ඇති නොවන තැනකට රටගෙන යනට මාධ්‍ය වගකීමත් ඉටු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. මොකද රටක් හැටියට මේ ප්‍රශ්නට විසඳන්න නම් අපි සියලු දෙනාම එකට එකතු විය යුතුයි. අපි විශ්වාස කරනවා 10 වෙනිදෙන් පස්සේ මේ වැඩපිළිවෙල සාර්ථකව සාමාන්‍ය පරිදි කටයුතු ඉදිරියට ගෙනෙන්නට අපිට හැකියාව අත් වෙයි කියන එක අපි මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.